අයිබෝන් සුබසන්ධ්‍යාවක්. පැත්තක ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධිදනුකා බේසිංහ. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත. ජනවාරියේ අරඹන දේශීය පරීක්ෂණය මාස 18කින් අවසන් කරන බව විදේශ අමාත්‍යවරයා කියයි. සේයාගේ අපරාධකරුවන් වහා අතනඟුවට ගන්නයි රට පුරා උද්ඝෝෂණ. විවෘත කෙරුණු කඩවත කඩුවෙල අධිවේගී මාර්ගයේ ගමනාගමනය අද රාත්‍රී 9න් පසු. බස් රථයක අසැබි ලෙස හැසිරුණු පුද්ගලයෙකු ගස් බඳි. තමන් වෙනුවෙන් කළ හැකි ලොකුම සැලකිල්ල හිතවත්කම් භාවිත කොට වැඩ නොකර සිටීම නොව කළ යුතු වැඩ හරියට කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද මහවැලි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. එය අද පෙරවරුවේ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ රැස්වීමකට එක්වෙමින්. මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්ුණේ මහවැලි අධිකාරියේදී. ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක් වුණා. මෙහිදී අමාත්‍යාංශයේ අමතිවරයා ලෙස ජනාධිපතිවරයා අවධාරණය කළේ මහවැලි කලාපවල සේවය කරන ක්ෂේත්‍ර නිලධාරීන් තම රාජකාරිය හරියාකාරව ඉටු කරන්නේද යන්න පිළිබඳ ගැටලු පවතින බවයි. දැන් මම අමතිවරයායි කියලා මගේ බලය පාවිච්චි කරලා හෝ මගේ දැන ඇඳුම් පාවිච්චි කරලා කාටවත් විශේෂී වරප්‍රසාද විඳින්න පුළුවන් කමක් නැහැ. මට කරන ලොකුම සැලකිල්ල මගේ හිතවත්කම් සහ මගේ තිබෙන සම්බන්ධතාවයන් පාවිච්චි කරලා වැඩ නොකර ඉන්න එක නෙවෙයි. කරන්න තියෙන වැඩ ටික හරියට කරන එක. ජාත්‍යන්තරය වත්මන් ආණ්ඩුව කෙරෙහි දැඩි විශ්වාසයකින් පසුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද ජයවර්ධන කේන්ද්‍රයේ පැවති ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ 109 වන ජන්මදින සමරුම් උත්සවයට එක්වෙමින්. මේ ජනීවා මොර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව ඉදිරිපත් කරනකොට ජාත්‍යන්තර පරීක්ෂණ ගැන කතා කරේ නැහැ. අපිට තව වාර්තා දෙකක් ගන්න තියෙනවා. ගිය ආණ්ඩුවත් පත් කරපු උදලාගම කොමිසමේ වාර්තාවයි පරණගම කොමිසමේ වාර්තාවයි. ඒ සියල්ලම ලැබුණාම අපි ප්‍රතිචාරයක් දෙන්න. විදේශ රටවල් දැන් ලංකාවේ මේ ආණ්ඩුව කෙරේ විශ්වාසයක් තියෙනවා ඉදිරියට යන්න පුළුවන් කියලා. සමහරු කියනවා ඉන්ඩෙම්නිටි පනතක්ගේ ඉන්ඩෙම්නිටි කියන්නේ වරදක් කරපු අයට සමාව දෙන එක. UN වාර්තාවේවත් කියලා නැහැ. මෙතන යුද්ධ අපරාධයක් වුණා කියලා කියන්නේ. ඒක වුණාද කියලා හොයලා බලන්න කියලා. මොකද අපි පැනලා කියන්නේ අපි වරදක් කරා අපිට ආරක්ෂා කරන්න පනතක් ඕන කියලා. ඒක මං අහන්නේ මොන මෝඩ මාධ්‍යද මේකත් ගිහින් දාන්නේ? ඉතින් මේක දේශපාලනය කරන්න එපා. මේක මාධ්‍යයට කියනවා. මොකද ජනතාව කියලා දෙන්නේ මේක ඉදිරියට ගන්න කියලා. ඒක අපි කරනවා ජනාධිපතිතුමා. ඒක නවත්තන්නේ නැහැ. ඔය ජයා ජයව තමයි තුමාට හංවඩු ගැහුවේ විදියට ඉන්දු ලංකා ගිවිසුමයි 13 වෙනි සංශෝධන උඩ අපිව හංවඩු ගහන්න හදන්න එපා. ඒව කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. අපිව මේ වලට දැම්මේ පොතේ කුරාලා ආපහු දාන්න යන්න එපා මාධ්‍ය. හිරකල්ලා. හිටපු ජනාධිපතිතුමාත් හිට කරගත්තා. දැන් මේ මුළු රටම වේලාගෙන ඉන්නේ. ඉතින් මේක ඉදිරියට ගෙනියන්න මාධ්‍යයටත් අපිට සම්පූර්ණ සහයෝගය ලබල දෙන්න කියලා. ජයාජාද මෑතුමන් උවක් ඉවසීමෙන් වැඩ කරපු එක්කෙනෙක්ම ගහන්න තියෙන හැම මඩේම පිළිගත් එක්කෙනෙක්. ඒත් මේ රටට අපි මඩ ගහන්න ඉඩ දෙන්නේ නැහැ. අපේ දේශීය ස්වාධිපත්‍යයයි දේශීය අධිකරණ ක්‍රම වේද කළා. ඒගොල්ලෝ තදහස් තියෙනවා කොහොමද අලුතෙන් උසාවියක් හදන්න දැන් තියෙන ක්‍රමයේ ගැන නීතිය සමග අපි පිළිගමු ඒක. අපේ දේශීය තියෙනවා නම් පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍ය තියෙනවා නම් ප්‍රශ්නයක් නෙමෙයි. අපි යට වෙන්න වැඩක් නැහැ. ඒ තුනක හැමනකොට අපි බලන්න කොහොමද අපි එකෙන් වාසිය අරගෙන අපි ආරක්ෂා කරන්නේ. එතෙන්ට නොකර පඬිතකම් කළ වැඩක් නැහැ. අපි මේ අවස්ථාවේදී එකෙන් ප්‍රයෝජන අරගමු. ජාත්‍යන්තරයේ නිල්ලව ඇති මානව හිමිකම් චෝදනාවලට පිළිතුරු ලබා දීම සඳහා වන දේශීය යාන්ත්‍රණය ලබන ජනවාරියේ සිට ආරම්භ කිරීමට සූදානම් බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ මාස 18කින් අවසන් වන එම ක්‍රියාවලියෙන් චෝදිතයන් වන සියලු දෙනාට තරාතිරම නොබලා දඬුවම් ලබා දෙන බවයි. අද පසුරුවේ කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ අදහස් පළ කළා. මාර්තු මාසේ එන්න තිබුණ මෙම වාර්තාව සෙප්තැම්බර් මාසය දක්වා අපි කල් දාගත්. ඒ අතරතුර අපේ රජය
මේ දේශීය යාන්ත්‍රණයේ සැකිල්ල නිර්මාණය කරගන්නට පුළුවන් වුණා. මෙන්න මේ කොටස් හතරකින් තියෙන යාන්ත්‍රණය අපි අත්වසෙම යෝජනා කරලා තියෙනවා. මේ වාර්තාවේ ලබා දී ඇති නිර්දේශත් සැලකිල්ලට අරගෙන අපි ඔක්තෝබර් මාසේ මැද සතියේ ඉඳන් මේට අදාළ සියලු පාර්ශ්වයන් එක්ක මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භයි. ජනවාරි මාසයේ වෙනකොට ඒ අවසාන යාන්ත්‍රණය අපි සකස් කරලා මාස 18ක් ඇතුළත මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමයි අපේ අරමුණ. මෙතෙන්දී අපි පැහැදිලිවම කියන්න ඕනේ මේ යාන්ත්‍රණය අපි හදලා තියෙන්නේ ජාත්‍යන්තරය සතුටු කරන්නවත් ජාත්‍යන්තරයේ බලපෑම් නිසාවත් නෙමෙයි මේ මාර්ගය හැරෙන්න ලංකාවට වෙන මාර්ගයක් නැහැයි කියන ප්‍රබල විශ්වාසය අනුව තමයි අපි මේ යාන්ත්‍රණය ඉදිරිපත් කරලා තියෙන්නේ නමුත් මේ යාන්ත්‍රණය ඉදිරියට ගෙන යාමේදී අනිවාර්යයෙන්ම අපිට ජාත්‍යන්තර සහයෝගය ජාත්‍යන්තර විශේෂඥයන්ගේ උපදෙස් පවා අපි ලබා ගැනීමට සූදානම් වගේම අපි මානව අයිතීන් කොමිසමේ මහකොමසාරිස්තුමාට ලංකාවට එන්න හැකිතාක් ඉක්මනින් එන මාස විතර වෙනකොට ආරාධනා කරලා තියෙනවා. මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දේශීය පරීක්ෂණයේ චූදිතයින්ට තරාතිරම නොබලා දඬුවම් දෙන බවයි. වැරදි කරපු අය කවුරු හෝ වේවා ඒ වැරද්ද සාධාරණ විදියට ඔප්පු වෙනවනම් ඒක තානාතරම නොබලා ඒක දඬුවම් දෙන්න ඕනේ. දඬුවම් දීම තුලින් මුළු හමුදාවේම කීර්තිනාමය අපිට රැක ගන්න පුළුවන් වෙනවා. පසුගිය ආණ්ඩුව සමයේ අධිකරණ පද්ධතියට කළ මැදිහත්වීම ජාත්‍යන්තර පරීක්ෂණයට මඟ පෑදූ බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. පසුගිය කාලේ මේ රටේ අපේ නීති පද්ධතියට ඇති වූ පරිභාණීය ඉදිරියේ කාටවත් ඇඳුම් ඇඳගෙන නම් කියන්න බෑ අපේ නීති පද්ධතිය හොඳයි කියලා. නාමල් බබා නීති විභාගයට ලියපු හැටි අපිට තාම මතකයි. අප්පච්චිගේ නීතිය ක්‍රියාත්මක වුණ හැටි අපිට තාම මතකයි. මේ රටේ උසාවියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ජජස්ලා පත්කරේ ජනාධිපතිතුමාගේ උවමනාව අනුව අගවිනිසුරුතුමා මැද මුලනේ තිබුණ කටු ටික ඇරෙන්න අනිත් හැමදේම ලෙව කණු පුද්ගලයෙක් දාගත්තා. වුණු 10ක් 30 වෙච්ච පරිහානිය එක රාත්‍රියකින් අපිට නිවැරදි කරන්න බෑ. නමුත් අපේ ආණ්ඩුවේ නීති පද්ධතිය ශක්තිමත් කරන්න අපි දැන්දමත් විධිමත් කටයුතු කරනවා. යලි වතාවක් දකුණු ආසියාවේ තියෙන වඩාත් ස්වාධීන නීති පද්ධතිය බවට මේ කාලය තුලදී පත් කරනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට එල්ලව ඇති මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ අවසන් නිගමනය ලබන 30 වෙනිදා තීරණය කිරීමට නියමිතව තිබෙනවා. එදිනට ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවේ දේශීය පරීක්ෂණයට එකඟ වෙමින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් මානව හිමිකම් කවුන්සිලයේ රටවල් කිහිපයක තීරණය විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා. මහබ්‍රිතාන්‍යයේ ආසියානු කටයුතු භාර අමාත්‍ය හියුගෝස්වය මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව තම රට පිළිගන්නා බවයි. මෙම පරීක්ෂණය අවසන් කිරීමට මහබ්‍රිතාන්‍ය ප්‍රබල සහයක් ලබා දුන් බවද අමාත්‍යවරයා සිය නිවේදනයෙන් සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දියාව ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් අදහස් පළ කිරීමෙන් වැළකී තිබෙනවා. එරට රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රෙස් පුවත්පත වාර්තා කළේ මෙම වාර්තාව අධ්‍යයනයෙන් අනතුරුව ඉන්දියාව තම මතය ප්‍රකාශ කිරීමට සූදානම් බවයි. ජිනීවාහි මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳව අද දේශපාලන පක්ෂ කිහිපයක් සිය ස්ථාවරය පැහැදිලි කළා. අපරාධ වලට අදාළව කියන චෝදනා සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවසලා තියෙනවා අධිකරණයක් පැවැත්විය යුතුයි විදේශීය නියෝජිතයන් ඇතුළත්ව. මෙතනදී අපට සිද්ධ වෙනවා අපේ රටේ කීර්තිනාමය රැකගන්න මෙවැනි චෝදනා වල සත්‍ය අසත්‍යභාවය ගැන අදාළ පරීක්ෂණ පවත්වන්න. දැනට අපේ රජය ප්‍රකාශ කරලා තියෙනවා දේශීය පරීක්ෂණයක් සාධාරණ කරනවා කියලා. මමත් ඉන්නේ මතේ මේකට සුදු ජාතික නඩුකාරයෝ ටික එනවා, තාක්ෂණ සහායට කට්ටිය එනවා, නීතිඥයන් එනවා. මේ ආදී වශයෙන් මේ කණ්ඩායම ආවට පස්සේ ලංකාවේ නඩුකාරයෙක් දෙන්නේ දාගත්තට මේ උසාවිය සම්පූර්ණ වශයෙන් මෙහෙ වෙන්නේ ඔවුන්ට අභිමත ආකාරයට. පැහැදිලිව මේක අන්තර්ජාතික අපරාධ අධිකරණයේ අනුශාකාවක් බවට පත් වෙනවා. බොහොම උජාරුවෙන් කියනවා අපි ජාත්‍යන්තර පරීක්ෂණයකින් බේරගත්තා. බේරගෙන නෑ, ජාත්‍යන්තර පරීක්ෂණේ රට ඇතුළට අරගෙනවිල්ලා තියෙනවා. ඒ නිසා මේකට එකඟ වෙන්න බෑ, ඉඩ දෙන්න බෑ. මේ පෞගිය කාල පරිච්ඡේදය තුළ මොකද්ද උනේ?
අධිකරණේ පවා විනාශ කරලා තිබුණේ. අනාගතයට කියන්න බෑ මේක තත්ත්වය මේ නිසා මේක මෙතරහට කරෙන්න බෑ. මොකද අපි පැහැදිලි විප්ලවයකින් පස්සේ මේ කතා කරන්නේ. මේ විප්ලවයේදී පහුගිය පැසිස්තාලේ පාලනය බිඳ දැම්මා අපි. ඒ නිසා එදා වෙච්ච අධිකරණයේ දේවල් මෙදා වෙනවා කියලා කතා කිරීමේ තේරුම නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බැලුවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අප අතර ඇති වී තිබෙන සම්මුතියන් අනුව බැලුවත් කිසිසේත්ම දෙමුහුන් අධිකරණ පද්ධතියට නීතිමය ඉඩකඩක් හෝ ව්‍යවස්ථාපිත ඉඩකඩක් අපේ රට තුල නැහැ. කිසිසේත්ම දෙමුහුන් අධිකරණ පද්ධතිය කරා මෙම ප්‍රශ්න විභාගයට පත් කළ නොයිති වීති කියන ස්ථාවරය තමයි ජනතා විමුක්ති පෙරමුණ සිටින්නේ. ඔවුන්ගේ යෝජනාවට පාදක වී තිබෙන්නේ අපගේ අධිකරණ පද්ධතිය කෙරෙහි තිබෙන අවිශ්වාසනීය බව. පසුගිය රාජපක්ෂ පාලනයේ පාලන අධිකාරිය අතකොළුවක් බවට අධිකරණ පද්ධතිය පත් කර ගැනීම ප්‍රතිවිපාකවලට තමයි අද අපි මුහුණ දෙමින් තිබෙන්නේ. කොළඹ පිටත වටරොම් මාර්ගයේ දෙවන අදියරවන කඩුවෙල සිට කඩවත දක්වා කොටස අද විවෘත කෙරුණා. ඒ විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග මාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව සිට කෙරවල පිටිය දක්වා දිවෙන කොළඹ පිටත වටරවුම් මාර්ගයේ මුළු දුර කිලෝමීටර් 29.2ක්. එය කොට්ටාව ප්‍රධාන පිවිසමින් දක්ෂිණ අධිවේගී මාර්ගයට සම්බන්ධ වන අතර කෙරවල පිටියේදී කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හා සම්බන්ධ වනවා. ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ සහන ණය ව්‍යාපෘති යටතේ දිවෙන මෙම මාර්ගයේ කඩුවෙල සිට කඩවත දක්වා කොටස අද විවෘත කෙරුණා. මෙම අවස්ථාවට විරෝධය පාමින් කාන්තාවන් දෙදෙනෙකු හිටපු ජනාධිපතිවරයාගේ රුව සහිත පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සිටි අතර පසුව ඔවුන් කිරිබත්ගොඩ පොලිසිය අතරංගොඩගන් ලැබුවා. මාර්ගයේ නව ඉදිකිරීම් කොටසත් සමග කඩව දෙසින් සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැමිණෙන වාහනවලට කොළඹ නගරයේ මගහැර බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපයට සහ සපුගස්කන්ධ කර්මාන්ත කලාපයට පහසුවෙන් පිවිසීමට අවස්ථාව හිමිවනවා. ඒ අනුව කැලණිපාල මත දෛනිකව දක්නට ලැබෙන වාහන තදබදයට කිසියම් පිළියමක් මෙමගින් ලැබුණ ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අපේක්ෂාවයි. කොළඹින් දකුණට හෝ නැගෙනහිර පැත්තට යන වාහනවලට කොළඹ නගරය තුළට ඇතුල් වෙන්නේ නැතුව කඩුවෙලින් එහෙම නැත්නම් අතුරුගිරියෙන් එහෙම නැත්නම් කොට්ටාවෙන් එළියට එන්න පුළුවන්. අපි අනිත් පැත්ත ගත්තොත් එහෙම නුවර අනුරාධපුර කුරුණෑගල වගේ ප්‍රදේශවලට යන අයට දැන් කොළඹ නගරය බගහැරලා කෙලින්ම අපිට කඩවතට එන්න පුළුවන්. විනාඩි 7ක් වගේ කාලයක් ඇතුළත කඩවත සිට කඩුවෙල දක්වා ගමන් කරන්න පුළුවන්. විනාඩි 12ක් කාලයක් ඇතුළත කොට්ටාව දෙසට උනත් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. අද විවෘත කෙරෙනු පිටත වටරවුම් මාර්ගයේ කඩවත පිවිසම දැනට සැලසුම් සකස් කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ ආරම්භක ස්ථාන එදවනවා. කඩවත කඩුවෙල සහ කොට්ටාව යන ප්‍රධාන අන්තර් හුවමාරු මධ්‍යස්ථානවලට අමතරව අධිවේගී මාර්ගයට පිවිසීම සඳහා අතුරුගිරියෙන්ද අතිරේක අන්තර් හුවමාරු මධ්‍යස්ථානයක් අද විවෘත කෙරුණා. නව මාර්ග කොටස විවෘත කිරීමත් සමග කඩවත සිට ගාල්ල සහ මාතර දක්වා සුඛෝපභෝගී බස් රථ සේවාවක්ද අද සිට ආරම්භ කෙරුණා. එම ගමන සඳහා පැයකොත් විනාඩි 30ක කාලයක් ගතවන අතර මාතර දක්වා අය කරන මුදල රුපියල් 500ක් කඩවත සිට කඩුවෙල දක්වා සැහැල්ලු වාහන සඳහා රුපියල් 100ක්ද කොට්ටාව දක්වා රුපියල් 150ක්ද අය කරනවා. කඩවත සිට ගාල්ල දක්වා ප්‍රවේශ ගාස්තුව රුපියල් 500ක් වන අතර මාතර දක්වා ගාස්තුව රුපියල් 650ක්. කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අද විවෘත කෙරුණු කඩුවෙල සිට කඩවත දක්වා වූ කොටස කිලෝමීටර් 8.91 දිගින් යුක්තයි. මේ මාර්ගයේ ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 44ක්. මන්තිරු 4කින් සමන්විත මෙම මාර්ගය අද රාත්‍රී 9 සිට පොදු මහ ජනතාව සඳහා විවෘත කෙරෙනවා. කොටදෙනියාවේ සේයා සදු මිදැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අදත් ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රශ්න කිරීම සිදු කෙරුණු බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකුඩි මහතා පවසනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ. මේ අතර සේයාගේ ඝාතනයට සම්බන්ධ සැකරු වහා අත්අඩංගුවට ගන්නයි බල කරමින් අදත් ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ පැවැත්වුණා. අපයෝජනයට ලක්කර ඝාතනය කර තිබූ පස්හැවිරිදි සේයා සදයුමිගේ ඝාතකයින් වහා අත්අඩංගුවට ගන්නයි බල කරමින් දියුලපිටිය ප්‍රදේශයේ ජනතාව අද විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණා. දියුලපිටිය කඩවල සිට දියුලපිටිය නගරය දක්වා කිලෝමීටර් 10ක් පමණ පැමිණි ඔවුන් එහිදී උද්ඝෝෂණයකද නිරත වුණා. මේ අතර මෙම පාගමනේ ආරක්ෂක කටයුතු වලට අනුයුක්තව සිටි දියුලපිටිය පොලිසියේ බුද්ධ්‍යංශ නිලධාරියෙකු වන ගයන් සම්පත් රත්නායක මහතා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් පාගමන අතරතුර රෝහල්ගත කිරීමෙන් පසු මිය ගියා. යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු දෙදරු පියෙක්. සදේමිගේ ඝාතනයට විරෝධය පළ කරමින් අදාළ ඝාතකයාට මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ පැවැත්ුණා.
මේවාගේ මිනිස්සුම පොලිසියට දෙන්න මෙදිවි දෙන්න ඕනේ. දෑනු ලවුල හන්දියක් හන්දියක් ගානේ ගහන්න ඕනේ. මටත් ඉන්න පුංචි දුවක්. ඇත්තට අපිට මේ දුක දරගන්න හරි අමාරුයි. සෞදි රටේ ගල් ගහලා මරන්නේ. ඒ වගේ හන්දියක් හන්දියක් ගානේ ගල් ගහලා මරන්න ඕනේ. ජනාධිපතිනි අධිකාරියලා වැනලා කියන්නම්. එල්ලුම්ගා ආයි ගේන්න. මේ අපරාධකාරෝ නැති කරන්න. මේ අපරාධේ නැති කරන්න ලංකාවෙන්. මේ අතර ඝාතනයට ලක් වූ සේයා සදුවිමි දැරියගේ සද්දින දාණය අදට එදී තිබුණා. ඒ වෙනුවෙන් පැමිණි අසල්වාසී දරුවෙකු සදාටම සමුගත් තම මිතුරියගේ රුවාසල රැඳී සිටියේ මෙලෙසයි. සේයාගේ මව්පියන්, සොයුරු සොයුරියන්, ඥාතීන් ඇතුළු ප්‍රදේශවාසීන් අද මෙලෙස දන් පිරිනමා පුණ්‍යානුමෝදනා කළේ මතු භවයකදී හෝ මෙවන් වේදනාබර අකල් මරණයකට යොමු නොවේවායි ප්‍රාර්ථනෙන්. සියාගේ සමුගැනීමෙන් පසු තමන් අත්විදි අත්දැකීම් සියාගේ මව්පියන් පැහැදිලි කළේ මෙසේයි. ලෝකෙම අපිට ඇඟිල්ල දික් කරේ මටයි මගේ මහත්තයාටයි. දරුවා නැති වෙච්ච වේදනාවත් අපිට තිබ්බා. අපිට දරුවට අවසන් ගෞරවයවත් දක්ව ගන්න අපිට මිනිහ ළඟටවත් යාගන්න බැරි තත්ත්වයක් තිබ්බේ. තව දවස් දෙක තුනක් යනකොට ඇත්ත මොකද්ද කියන එක දැනගනි. තාත්තා තමයි සැක කිරිවර වෙලා පොලිසියට ගොඩාක් නිර්ණාමක ඇමතුම් ඇවිදින් තිබුණා 700කට වැඩි කියලා තමයි කිව්වේ. දරුවගේ නැති වෙච්ච වේදනාවත් එක්කම එයාගේ වැඩ කටයුතු ටික කරගන්නවත් අවස්ථාවක් හම්බුනේ නැහැ. මිනිස්සු ගෙවල් වට කරගෙන මිනිහර කරගහ ගන්නවත් ඉඩක් අපිට හම්බුනේ නැහැ. පොලිසිය වහතුරුන්ගේ ආරක්ෂාව මැද තමයි පාංශු කුලේ කටයුතු ගන්නත් අපි එළියට ගත්තා. වෙන කවම් කනත්තරවත් මට යාගන්න බැරුව ගියා. දිනේ මගේ ජීවිතේට අතනතුරක් තොරොත් එන්න මගේ අනිද්දාර පැටව දෙන්න බලා ගන්නවත් මම කවුරුවක් හරි නැතුව යනවා. අවසානයේදී පොලිසිය මහතුරු ගම්වාසීන්ට පැහැදිලි කරලා දුන්නා මේ සිද්ධිය සම්බන්ධ කිසිම විදිහකට මාව සම්බන්ධ වෙන්නේ නැහැ. ගෙදරයිගේ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ කිරිවර වෙලා. ඊට පස්සේ ගමේ අය අහපව මාත් එක්ක බුදුම විදිහට එකතු වුණා. කෙසේ වෙතත් සේයාගේ පියා පවසන්නේ තම දියණියගේ ඝාතකයා ගමේම අයෙකු බවට සැක කරන බවයි. මට හොඳටම විශ්වාසයි අපේ ගමේම අපිත් එක්කම හිටපු කෙනෙක් තමයි මේ වැඩේ කරන්නේ නැත්තේ. පිටින් කෙනෙකුට ඇවිල්ලා මේ වගේ දෙයක් කරන්න බෑ. තනි පුද්ගලයෙකුත් මේ බොහෝ විට ඊට වඩා වැඩි පිරිසක් සම්බන්ධ වෙන්නේ නැති කියලා තමයි මගේ සැකේ තියෙන්නේ. කෙනෙක්ව අරගෙන ගිහින් තියනවා තෙන්ද ගම්වාසීන් රැස්වලා ඒ ගෙදර මිනිස්සුන්ට ගහලා ඒ කරදරයක් කරොත් එහෙම ඒ මනුස්සයාටත් දරුවෙක් ඉන්නවා පවුලක් ඉන්නවා ඒ දරු පවුලත් විනාශ වෙනවානේ. දරුවට ඉන්න දෙනකුත් නැති වෙලා යනවා මිනිස්සු කුපිත වෙලා මොන හරි දෙයක් කරොත් එහෙම. දැන් තවත් පුවත් සමගින් රටවට අහිරු. කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතා කොල්ලපිටියේ පිහිටීසි අමාත්‍යංශයේදී අද වැඩ භාර ගත්තා. හෝමාගම සිට මොරගහ හේන දක්වා දහවනි වූ බස් රථයක ගමන්ගත් පාසල් ශිෂ්‍යාවකගේ රහසිගත ඡායාරූප ලබා ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකුට බස් රථයේ සිටි පාසල් සිසුන් පිරිසක් පහර දී බස් රථයෙන් බසවා කිරිපේරිය කැලේ මන්සන්දියේදී කණුවක බැඳ තිබූ අන්දමයි මේ. හංගල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු වන මොහු පසුව හෝමාගම පොලිසිය විසින් අතනඟුවට ගනු ලැබුවා. රත්නලංකා ආරක්ෂක සමාගමේ සේවකින් දේශපාලන කටයුතු වලට යොදා ගැනීම සම්බන්ධයෙන් ලැබී ඇති චෝදනාවක් විභාග කිරීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද මහා පරිමාණ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම වෙත කැඳවුවා. මොනරාගල ප්‍රදේශයට ජලය බෙදා හරින ජලපෝෂක ප්‍රදේශයේ වන ජිලොන් රක්ෂිතයට අසුචි මිශ්‍රවීම හේතුවෙන් නැති වී තිබෙන බවට සැක කෙරෙන සෙංගමාල රෝගී තත්ත්වයේ මත මොනරාගල නගරයේ කඩහිමියන් හා ඒ අවට ප්‍රදේශවල ජනතාව පිරිසිදු පානීය ජලය ඉල්ලා අද විරෝධතාවක නිරත වුණා. එම විරෝධතාවට එක්ව සිටි ජාතික නිදහස් පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදේශාන්ත ගුණසේකර මහතා විරෝධතාවයෙන් අනතුරුව හටගත් හෘදයාබාධයක් හේතුවෙන් මොනරාගල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට රැගෙන ආවා. දැන් විදෙස් පුවත්. චිලි දේශයට බලපෑ භූකම්පනයක් හේතුවෙන් පුද්ගලින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රික්ටර් මාපකයේ 1.83 ලෙස සටහන් වූ භූකම්පනය හේතුවෙන් සුනාමි අනතුරු සංඥාද නිකුත් කෙරුණා. මෙම භූකම්පනයේ අපකේන්ද්‍රය පිහිටා තිබුණේ සැන්ටියගෝ අගනුවරට සැතපුම් 144ක් වයඹ දිගින් පිහිටි ප්‍රදේශයකයි. මේ හේතුවෙන් වෙරළබඩ කලාපය ආශ්‍රිතව වාසය කළ මිලියනයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගත්තා. භූකම්පනයේ හේතුවෙන් මීටර 4.5ක් පමණ උසට රළ තත්ත්වයක්ද පැවති බව පැවසෙනවා. කම්පනයෙන් නිවාස හා ගොඩනැගිලි විශාල සංඛ්‍යාවකට හානි සිදු වූ අතර එය අර්ජන්ටීනාවේ බුවනෝස් අයස් අගනුවරට දැනුණු බව චිලි බලධාරීන් ප්‍රකාශ කළා. හවායි, ඇමරිකාවේ කැලිෆෝනියා සහ දකුණු ඇමරිකාවේ තවත් ප්‍රදේශ රැසකට සුනාමි අනතුරු සංඥා නිකුත් කළ බව වාර්තා වෙනවා. හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශයේ නිමාවට පත්වනවා.
පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ චංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. ජාලේ තමයි මුරාත්‍රි නමේ ඇති හිට. අයිබෝවන්.